ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2019 ජුනි මාසය ඔබේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න ඒ වගේම අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයෙන් උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසය ගරු නම්බුනාම හිමිවන්නා වූ මාසයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ ලග්නාධිපති කුජ වික්‍රමස්ථාන අධිපති බුද්ධ සමග වික්‍රමස්ථානගතව ගෝචර වීමක් සිදු වෙනවා වෙනදාට වඩා උද්යෝගයෙන් උනන්දුවෙන් කටයුතු කරන මාසයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන් මාසයේ මුල් භාගයේ තුල සාමාන්‍ය වශයෙන් ගත කළත් මාසයේ මැද භාගයේ වන විට ඔබ තරමක් ආවේගශීලී වීමට ඉඩ තිබෙනවා මෙම කාලය තුල ඉතාමත් බුද්ධිමත්ව ඉවසීමෙන් දුරදිග බලා කටයුතු කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ එසේම කපටින්ට හසුවීමෙන් ඔබට ධන හානි ප්‍රශ්න මතුවීමට ඉඩකඩක් ඇති මාසයක් විතරත් මේ මාසය පෙන්눔 කරනවා ඇසුරු කරන්නන් ගැන විමසිලිමන්ත වන්න රැකියාව හා ව්‍යාපාර කටයුතු වල නියුතු අයට වෙනදාට වඩා දැඩි වෙහෙසක් කැපවීමක් කිරීමට සිදු වේවි අධ්‍යාපන කටයුතු තරමක් බාධා ගෙන දෙන අතර නමුත් කැපවීමෙන් ඒවා සාර්ථකත්වයට පාත් කර ගැනීමට ඔබට හැකියාව උදා වේවි. ගරු නම්බු සැලකිලි ලැබෙන මාසයක් විතරක් මේ මාසය හඳුන්වන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය ගැන සැලකීමේදී සෙම් රෝග අධික කරවන මාසයක් විතර මේ මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තුන්ටියේ කොන්ද අමාරු ඇතිවීමට ඉඩකඩක් පවතින මාසයක් විතරක් මේ මාසය හඳුන්වන්න පුළුවන්. එම නිසා එම රෝග පිළිබඳ ඔබ අවධානය යොමු කාලය ගත කරන්න. මේ මාසයේ ඔබට සුබ දිනයන් විදියට ඉරිදා සහ සිකුරාදා දිනයන්ද ඔබගේ ජය අංකයන් විදියට අංක 1 සහ අංක 6ද දක්වන්න පුළුවන්. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ලබන්නා වූ මාසය මංගල සීනු හැඳවෙන මාසයක් විදියට තමයි පෙන්눔 කරන්නේ. ලග්නාධිපති මුල් සතියේ අවසානයේ සිට පුරා මාසයක් ලග්නගතව ගමන් කිරීමක් සිදු වෙනවා. හත්වැන්න අධිපති කුජ දෙවැන්න අධිපති බුදු සමග ගෝචර වීමත් තුලින් 11 වැන්න අධිපති ගුරු 7 වැන්නේ ගෝචර වීමත් මාසයේ මුල් කාලයේ ඔබට ආර්ථික වශයෙන් යහපත් වීමක් සිදු වෙනවා විවාහ ජීවිතයේ සාර්ථකත්වයක් වගේම විවාහ වීමට බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉටුවන කාලයක් විදිහට මෙම මාසය හඳුන්වන්න පුළුවන් ආර්ථික යහපත් වුවත් වියදම අධික වීම නිසා මානසික වශයෙන් පීඩා ගෙන දෙන්නා වූ කාලයක් විතරක් මේ මාසය පෙන්눔 කරනවා රැකියාව මෙන්ම ව්‍යාපාර සම්බන්ධ ප්‍රශ්න ඇතිවිය හැකි කාලයක් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම විවාහක ජය ලැබීමේ භාග්‍ය උදාකරවන මාසයක් විදිහට මේ මාසය පෙන්눔 කරනවා වසර අවසාන වන විට ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ ගමන් බිමන් යෑමේදී ප්‍රවේශම් වන්න අනුතුරු බාධක ඇතිවිය හැකි මාසයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන් මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදිහට සඳුදා සහ බදාදා දිනයන්ද ජය අංකයන් විදියට අංක 2 සහ අංක 4 දක්වන්න පුළුවන්. මිතුන ලග්නයෙන් උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසය බුද්ධිමත්ව කටයුතු කරනවා නම් වඩාත් යහපත් වන බවක් තමයි පෙන්눔 කරන්නේ. ලග්නාධිපති බුධ මාසයේ මැද භාගයේ දක්වා 11 අයත් කුජ සමග ලග්නගතව ගමන් කිරීමක් සිදු වෙනවා. තරමත් උද්යෝගී ඇති කරන මාසයක්. ඒ වගේම ආවේග සීලීව කටයුතු කරන බැවින් ඔබට නැති ප්‍රශ්න ඇති විය හැකි කාලයක් විතරක් පෙන්눔 කරනවා. මේ නිසා විශේෂයෙන් මාසයේ මැද භාගයේ දක්වා කාලය ඔබට මානසික වශයෙන් ඇතිවන පීඩාකාරී තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩක් පවතිනව කාලයක් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. හවුල් කටයුතු තරමක් අවුල් විය හැකිය. ප්‍රේම සම්බන්ධතා අනපේක්ෂිතව ගිලිහි යාමට ඉඩකඩ ඇති බැවින් ද විවාහ ජීවිතයේ සම්බන්ධ ප්‍රශ්න ඇති විය හැකි බැවින්ද බුද්ධිමත්ව සිතා බලා හොඳින් විමසිලිමත්ව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු වලට බාධක ඇති කරන වූ කාලයක් උෂ්ණාධික රෝග සතුරු කරදර බාධා ඇති විය හැකි කාලයක් විශේෂයෙන්ම උගත් බුද්ධිමත් අයගේ ආශ්‍රයෙන් ප්‍රවේශන් වෙනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ ඔවුන්ගෙන් ඔබට නැති කරදර ඇතිවීමට ඉඩකඩ පවතින බවක් තමයි මේ මාසය තුල පෙන්눔 කරන්නේ මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදියට බදාදා හා සිකුරාදාද ජය අංකයන් විදියට අංක 3 සහ අංක 6ද දක්වීමේ හැකියාව පවතිනවා කටක ලග්නයෙන් උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසය දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන්නා වූ කාලයක් විදියට තමයි පෙන්눔 කරන්නේ ලග්නාධිපති සඳු මාසයේ මුල 11 වැන්නේ ගෝචර වීමත් දෙවැන්න 11 වැන්න සමග 11 වැන්නේ ගෝචර වීමත් තුලින් ඔබට යහපත්
බවක් පෙන්වා දෙන්න පුළුවන්. ආර්ථික වාසි මෙන්ම ලැබීම් අතින් යහපත් කරවන මාසයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන්. හදිසි ජයග්‍රහණ, හදිසි ධනලාභ, වැඩිහිටි අයගෙන් ලැබෙන උදව් උපකාර, හොඳ මිත්‍රයන් ආශ්‍රය ලැබීම වැනි දේ ඉවැනි යහපත් දේ සිදුවනව මාසයක් විදිහට පෙන්වුම් කරනවා. මාසයේ මැද භාගයේ වන විට ඔබට මෙම ජයග්‍රහණවල ප්‍රතිඵල භුක්ති විඳීමට හැකියාව ලැබේවි. අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පැමිණෙනව මාසයක්. දරුවන් වෙනුවෙන් තරමක් වෙහෙසීමටත් ඔවුන් වෙනුවෙන් වියදම් වැඩිවීමටත් ඉඩකඩ පවතිනවා වූ කාලයක් විදිහට පෙන්වුම් කරනවා. විභාග ජය රැකියාවේ උසස් වීම. එසේම ස්ථාන මාරු ඇතිවීමට ඉඩකඩ පවතිනව මාසයක් විදිහට මේ මාසයේ පෙන්වුම් කරනවා. විවාහ ප්‍රමාද වීමටත් අඹුසැමියන් අතර නැති ප්‍රශ්න ඇති විය හැකි බැවින් ඉතා ප්‍රවේසම්ව කල්පනාකාරීව කටයුතු කරන්න. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමේදී උෂ්ණාධික රෝග ඇස්වල දුර්වලතා ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් ඒවා පිළිබඳ හොඳ අවධානය යොමු කාලය ගත කරන්න. මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදියට සඳුදා හා සිකුරාදාද ජය අංකයන් ලෙස අංක 5 සහ අංක 9 දක්වන්න පුළුවන්. සිංහ ලග්නයෙන් උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසය ආර්ථිකමය වශයෙන් සයුමත් තත්ත්වයක් උදා කරවන්නා වූ මාසයක් විදිහට පෙන්වුම් කරනවා. ලග්නාධිපති රවි තුන්වෙන් අයත් සිකුරු සමග දහවැන්නේ ගෝචර වීමක් සිදු වෙනවා. දෙවැන්න සහ 11වැන්න අයත් බුධ සිංහ ලග්නයේ යෝගකාරක කුජ සමග 11වැන්නේ තැම්පත් වීම මෙම කාලය තුල ඔබට ව්‍යාපාර සාර්ථක වීම, අලුතෙන් ව්‍යාපාර ආරම්භ කිරීම, රැකියාව සම්බන්ධ උද්‍යෝගයේ වැඩි කරවන්නා වූ කාලයක්. උසස් ජයග්‍රහණ ලැබීමට ආර්ථික සවිමත් වීමට ඇති කාලයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් යහපත් වුවත් පවුලේ ප්‍රශ්න, දරුවන් නිසා ඇතිවන මානසික පීඩා, පෙම් සම්බන්ධතා නිසා ඇතිවන පීඩා වගේම පවුලේ කටයුතු සම්බන්ධයෙන් ඇති කරවන්නා වූ විවිධාකාර ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩක් පවතින බැවින් ඒවා පිළිබඳ අවධානයෙන් සිටින්න. විවාහ වීමට බලාපොරොත්තු වූ සිටින අයගේ විවාහ ප්‍රමාද වීමට ඉඩකඩ පවතිනා වූ සතියක් මාසයක් විදිහට මේ මාසය පෙන්නුම් කරනවා. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමේදී ආමාශගත රෝග, පපු ආශ්‍රිත රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒවා පිළිබඳව හොඳ අවධානය යොමු සිහිනුවණින් කාලය ගත කරනවා තමයි වඩා සුදුසු වෙන්නේ. මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදියට ඉරිදා සහ අඟහරුවාදාද සුබ අංකයන් විදියට අංක 1 සහ අංක 9 දක්වන්න පුළුවන්. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසය නොකල වරදකට හසුවීමේ ඉඩකඩක් පවතිනා වූ මාසයක් විදියට පෙන්වුම් කරනවා. ලග්නාධිපති බුධ තුන්වැන්න අධිපති අයත් කුජ සමග දහවැන්නේ 4 සහ 10 අයත් ගුරු තුන්වැන්නේ 5 අයත් සෙනසුරු 4 වැන්නේ ගෝචර වෙන මෙම මාසය තුල ඔබට මිශ්‍රඵල උදා කරන මාසයක් විදිහට පෙන්වුම් කරනවා. නොකල වරදක් හින්දා අපහාස අපකීර්ති ඇතිවීමටත් පවුලේ නෑදෑයන්ගෙන් ඇතිවන ප්‍රශ්න, ඉඩම් සම්බන්ධ ප්‍රශ්නවලට මුහුණ දීමටත් සිදුවන්නා වූ මාසයක් කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. එසේම විවිධ බාධක වලට මුහුණ දීමට සිදුවේවි. මාසයේ මැද වන විට තරමක් මේ අයහපත් ප්‍රතිඵලය අවම වීමක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වල බාධක මැදුවත් සාර්ථක කර ගැනීමට ඔබට හැකියාව ශක්තිය ලැබේවි. අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙනා වූ කාලයක්. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමේදී ප්‍රවේසන්ව කටයුතු කරනවා නම් සිහිනුවණින් කටයුතු කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. නින්දා අපහස වලට මුහුණ දීමට සිදුවේවි. පවුල් කටයුතු විවසීමෙන් ගෙන යනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. ශරීර සෞඛ්‍ය සැලකීමේදී සෙම් රෝග අධික කරවන මාසයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පපු ආශ්‍රිත රෝග ඇති කිරීමේ වැඩි අවධානයක් පවතින බැවින් ඒවා පිළිබඳ හොඳ අවධානය යොමු කාලය ගත කරන්න. මේ මාසය ඔබගේ සුබ දිනයන් විදියට බදාදා සහ සිකුරාදාද ජය අංකයන් විදියට අංක 2 සහ අංක 4 දක්වන්න පුළුවන්. තුලා ලග්නයෙන් උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසය සැලසුම් සහගතව කටයුතු කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. ලග්නාධිපති සිකුරු 8 වැන්නේ බලවත්ව ගමන් කරන මාසයක්. තුලා ලග්නයට යෝගකාරක සෙනසුරු තුන්වැන්නේ අධිපති දෙවැන්නේ 11වැන්න අධිපති රවි මාසයේ මැද භාගයේ 9වැන්නේ 9වැන්න අධිපති 2 සහ 7 අධිපති කුජ සමග සංයෝගව 9වැන්නේ ගමන් කිරීම සිදු වෙනවා.
සිතන තරම් යහපත් බවක් නම් පෙන්න්නේ නැහැ මේ ග්‍රහයෝගය. උනන්දුව අවම කරවන කාලයක් විදිහට මාසයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන්. කතාව නිසා නැති ප්‍රශ්න ඇති කරවන කාලයක්. වැඩිහිටි අයගෙන් ප්‍රශ්න කරදර ඇතිවීමට ඉඩකඩ වැඩි බවක් තමයි පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා ආවේගශීලීව කටයුතු කිරීම නිසා නීතිමය ප්‍රශ්න වලට පවා ඔබට පැටලීමට ඉඩකඩ පවතිනවා. මේ නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. විදේශගත වීම වලට බලාපොරොත්තු වෙන සිටින අයගේ කටයුතු සාර්ථක වන බවකුත් පෙන්눔 කරනවා. විවාහ වීමට බලාපොරොත්තු වන අයගේ කටයුතු සාර්ථක වන අතර ප්‍රේම සම්බන්ධතා ඇති කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. විවාහ සැප සම්පත් උපරිමයෙන් භුක්ති විඳීමට මෙම කාලය යහපත් බවයි පෙන්눔 කරන්නේ. වියදම් අධිකව පවතින නිසා සැලසුමක් ඇතුව කටයුතු කරනවා නම් වඩා සුදුසු වෙනවා. දකුණු වතට අනතුරු වීම වගේ තුන්ටිය කොන්දේ අමාරු ඇතිවිය හැකි බැවින් ඒවා පිළිබඳව වැටීම් තැලීම් පිළිබඳව හොඳ අවධානය යොමු කාලයකද කරන්න. මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදියට සඳුදා සහ සිකුරාදාද ජය අංකයන් විදියට අංක 4 සහ අංක 8 දක්වන්න පුළුවන්. වෘශ්චික ලග්නයේ උපන් ඔබට ලබන්නා වූ මාසයේ සිතුවිලි පාලනය කරගෙන කටයුතු කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. ලග්නාධිපති කුජ 10 අධිපති 8 අධිපති 10ට අයත් බුදු සමග 8 වෙන්නේ ගමන් කරන කාලයේ විපරීත රාජ්‍යෝග බලයෙන් යුක්ත කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. 10 සහ 5 අධිපති ගුරු ලග්නගතව ගමන් කරන කාලයක්. 3 සහ 4 අධිපති සෙනසුරු 2 ගමන් කරන කාලයක්. ගුරු ලග්නගතව ගමන් කිරීම යහපත් වූත් වක්‍ර වීම තුල ඔබට යහපත් සිතුවිලි වලට වඩා අයහපත් සිතුවිලි පහල කරවන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා. එම නිසා විමසිල්ලෙන් දුරදිග බලා තීරණ ගන්නවා නම් තමයි මේ කාලය වඩා සුදුසු වෙන්නේ. එසේම කතාව අවම කරගත යුතු කාලයක්. කතාව නිසා නැති ප්‍රශ්න ඇති වී හැකි කාලයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන්. මෙම දුර්වලතා මගහරවාගෙන ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කළහොත් ඔබගේ කේන්ද්‍රයේ යෙදී ඇති විපරීත රාජ්‍යෝග බලය තුළින් ඔබගේ ජීවිතයේ සෑම කටයුත්තක්ම ඔබ නොසිතූ ආකාරයෙන් සාර්ථකත්වයට පත්කර ගැනීමට ඔබට හැකියාව උදා වේවි. විවාහ වීමට බලාපොරොත්තු වන අයගේ විවාහ ඉක්මන් වීමත් ප්‍රේම සම්බන්ධතා සාර්ථක වීමත් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම ආදී වෙන්ම රැකියාවේ දියුණුව ව්‍යාපාර සාර්ථක වීම ආදී කටයුතු ඉතා සාර්ථකව සිදුකර ගැනීමට ඔබට හැකියාව උදා වේවි. සෞඛ්‍ය ඒ වගේම සෞඛ්‍ය අතින්ද යහපත් වීමක් හා හදිසි ධනලාභ ලැබීමක්ද මෙම මාසයේ ඔබට පෙන්눔 කරනවා. එම නිසා මෙම කාලය තුළ ඔබ ඉතා සැලකිලිමත්ව ඉවසීමෙන් සිතුවිලි වලට මුල්තැන නොදී කටයුතු කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදියට ඉරිදා සහ අඟහරුවාදාද ජය අංකයන් විදියට අංක 1 සහ අංක 3 දක්වාමේ හැකියාව පවතිනවා. ධනු ලග්නයේ උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසයේ අධ්‍යාපනයෙන් ජය හිමිවන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ලග්නාධිපති ගුරු 12 වක්‍රව ගමන් කරන්නා වූ මාසයක්. 2 සහ 3 අධිපති සෙනසුරු ලග්නගතව ගමන් කිරීම තුළ ලග්න ඒරාෂ්ටක අපල කාලයක් ගෙවීමේ හැකියාව පවතිනවා. සෙනසුරු මහදසා සහ අතුරු දසාවන් ගෙවන අයට වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු කාලයක් විදිහට තමයි මේ කාලය පෙන්눔 කරන්නේ. විශේෂයෙන් මාසයේ අවසාන කාලය තුළ ගමන් බිමන් යාමේදී ඉතාමත් හොඳ ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න. අනතුරු බාධක වලට මුහුණ දීමට සිදුවෙන හැකි කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. තරමක් හිතුවක්කාරකම මත තම මතයේම කටයුතු කිරීමට යාමෙන් ඔබට නැති ප්‍රශ්න ඇති කරවිය හැකි කාලයක්. විශේෂයෙන්ම නීති ප්‍රශ්න ඇතිවීමට ඉඩකඩ පවතිනා වූ කාලයක්. ඒ වගේම ධනහානි ඇතිවීමටත් විවාහ ජීවිතයේ සම්බන්ධ ප්‍රශ්න ප්‍රේම සම්බන්ධතා නිසා ඇතිවන ප්‍රශ්න නිසා මානසික ප්‍රශ්න ඇති කරවීමේ හැකියාව පවතින කාල සීමාවක් තමයි මේ ඔබ ගෙවන්නේ. විරුද්ධ ලිංගිකයන් ආශ්‍රයේදී වැඩිපුර ප්‍රවේශම්ව කටයුතු කරන්න. නැති ප්‍රශ්න ඇතිවිය හැකි කාලයක්. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති කළත් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන ගොස් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකියාව උදා වේවි. අල්සස් වැනි උෂ්ණ රෝග පාදවලට ඇතිවන අනතුරු හානි ඇති කරවිය හැකි බැවින් ඒවා පිළිබඳ හොඳ අවධානය යොදව බුද්ධිමත් ඉවසීමෙන් කටයුතු කරන්න. මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදියට බදාදාහ බ්‍රහස්පතින්දාද ජය අංකයන් විදියට අංක 4 සහ අංක 6 දක්වීමේ හැකියාවක් පවතිනවා. මකර ලග්නයේ උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසය ආගම දහමට වැඩිවියෙන් යොමු වන කාලයක් විදිහට පෙන්눔 කරනවා.
ලක්නාධිපති සෙනසුරු 11 වෙන්නේ මකර ලග්නයේද යෝගකාරක සිකුරු 8ට අයත් රවි සමග 5 වෙන්නේද ගමන් කරන මාසයක්. 3 සහ 12 අධිපති ගුරු 11 වෙන්නේ ගමන් කරන මෙම මාසය තුල ඔබට ආර්ථික වශයෙන් යහපත් වූත් මානසික වශයෙන් නැති කරන පීඩා තත්ත්වය නිසා එදිනදා කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට නොහැකි වෙන කාලයක් තමයි මේ මතුවලා තියෙන්නේ. වෙනදාට වඩා ආගම දහමට යොමු වෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා. ශරීර සෞඛ්‍ය දුර්ල වීමත් නිසා වියදම් අධික වීමට සිදුවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. එමගින් ඔබගේ සිතට සහනයක් ඇති නොවන කාලයක් විදිහට පෙන්눔 කරනවා. මුත්‍රා අමාරු ශල්‍ය කර්ම වැනි දේට මුහුණ දීමට ඔබට සිදුවේවි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාග ජය අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වීමට ඔබට වාසනාව ශක්තිය ලැබෙන්නා වූ මාසයක්. මාසයේ අවසාන භාගයේදී පෞල් ජීවිතය තුළ ප්‍රශ්න ඇති කරවීමේ හැකියාවක් පවතිනවා. එම නිසා ඒවා පිළිබඳ අවධානය යොමු කාලය ගත කරන්න. එම පෞල් ප්‍රශ්නය නිසා කලකිරුණ ස්වභාවයක් ඔබට ඇති කරවාවි. එම නිසා කලබල නොවි ඉවසීමෙන් බුද්ධිමත්ව එම ප්‍රශ්නවලට මුහුණ දීමෙන් ඇතිවන කරදර බාධක අවම කරගන්නවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදියට බදාදා සහ සෙන්සුරාදාද ජය අංකයන් විදියට අංක 4 සහ අංක 6 දක්වීමේ හැකියාව පවතිනවා. කුම්භ ලග්නයේ උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසයේ නව ව්‍යාපාර බිහිවීමේ වාසනාව ඇරඹීමේ වාසනාව උදාවන්නා වූ මාසයක් විදියට පෙන්눔 කරනවා. ලග්නාධිපති සෙනසුරු 11 වෙන්නේ 2 සහ 11 වෙන්න අධිපති ගුරු 10 වෙන්නේ කුම්භ ලග්නයේට යෝගකාරක සිකුරු 7 අධිපති සමග මාසයේ මැද භාගයේ දක්වාම 4 වෙන්නින් ගෝචර වීමක් සිදු වෙනවා. ආර්ථික වශයෙන් යහපත් වූ කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයගේ කටයුතු ඉතාමත් සාර්ථක වෙනවා. යහපත් මානසිකත්වයක් ඇති කරවන්නා වූ කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. කලා කටයුතු වල යෙදී සිටින අයට යහපත් වේ. එසේම අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල විභාග ජය ලැබෙන කාලයක් විදිහට තමයි මේ කාලය පෙන්눔 කරන්නේ. විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින අයගේ මංගල කටයුතු ඉක්මන් වීමත් හවුල් කටයුතු පවුලේ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමටත් ලැබෙන හැකියාව ශක්තිය ලැබෙන කාලයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන්. රැකියාව කරගෙන යන අයට තරමක බාධා ස්ථාන මාරු වගේම රැකියාව එපා කරන තරමට කටයුතු කරනා යෙදෙනා වූ කාලය බැවින් ඒවා පිළිමත අවධානයෙන් විමසිල්ලෙන් ඉවසිලිවන්තව කටයුතු කරන්න. ආමාශගත රෝග මුත්‍රා අමාරු ඇතිවීමේ ප්‍රවණතාව පවතින බැවින් ඒවා පිළිබඳවද හොඳ අවධානය යොමු කාලය ගත කරනවා තමයි වඩා සුදුසු වෙන්නේ. මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදියට බදාදා සහ සෙන්සුරාදාද ජය අංකයන් විදියට අංක 6 සහ අංක 4 දක්වීමේ හැකියාව පවතිනවා. මීන ලග්නයේ උපන් ඔබට ලැබුවා වූ ජුනි මාසයේ පරිස්සමෙන් යා යුතු කාලයක් විදියට තමයි පෙන්눔 කරන්නේ. ලග්නාධිපති ගුරු 9 වෙන්නේ සෙනසුරු 10 වෙන්නේ 3 වෙන්න අධිපති සිකුරු 6 අධිපති රවි සමග 3 වෙන්නේ 2 සහ 9ට අයත් කුජ 10 සහ 6 අධිපති 10 වෙන්න අධිපති බුදු සමග 4 වෙන්නේ ගෝචර වෙන මෙම කාලය ඔබට මිශ්‍ර ඵල උදා කරන කාලයක් විදියට තමයි පෙන්눔 කරන්නේ. ලග්නාධිපති ගුරු 9 වෙන්නේ වක්‍ර වීම තුල ලැබෙන්නේ තියෙන දේ නොලබෙන තත්ත්වයට පත්වීමක් විදියට තමයි ජ්‍යොතිෂය පෙන්눔 කරන්නේ. අතට ගත්ත දේ කටට දා ගැනීමට නොලබෙන්නා වූ කාලයක්. ආගම දහමට ලැබුවත් ඒ ගැන සැලකිල්ලක් නොදක්වනා වූ කාලයක් විදිහට මේ කාලය පෙන්눔 කරනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වුවත් උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති කිරීමේ ග්‍රහ ගෝචරයක් තමයි තිබෙන්නේ. රැකියාවේ පාවන තරමට කටයුතු යෙදීවි. රැකියාව තුළ දැඩි වෙහෙසක් දැරීමට සිදුවනා වූ කාලයක් විදිහට තමයි මේ කාලය පෙන්눔 කරන්නේ. කෙසේ නමුත් මාසයේ මැද භාගයේ වන විට මෙය අඩු වී යන ආකාරයක් පෙන්눔 කරනවා. තරමක ආර්ථික ප්‍රශ්නවලට වගේම පෞල් ප්‍රශ්න ඥාතියන්ගෙන් ලැබෙන ප්‍රශ්න නිසා මානසික පීඩා ඇති කරන කාලයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන්. මංගල කටයුතු වලට බාධා ඇති කරන කාලයක්. පපුව ආශ්‍රිත රෝග කොන්දේ තුන්ඩි අමාරු ඇති කරවීමේ වැඩි ඉඩකඩක් පවතිනා වූ කාලය බැවින් ඒවා පිළිබඳ හොඳ අවධානයෙන් සිහි නුවණින් සිහි බුද්ධියෙන් යුතු කාලය ගත කරන්න. මේ මාසයේ ඔබගේ සුබ දිනයන් විදියට බ්‍රහස්පතින්දා හා සිකුරාදාද ජය අංකයන් විදියට අංක 5 සහ අංක 9 දක්වීමේ හැකියාව පවතිනවා. මා මේ ඔබට ගෙනාවේ පොදු පලාපල විස්තරයක් පමණයි.
ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වයනුව මා මේ සඳහන් කළ පලාපල විස්තරයේ තරමක් දුරට වෙනස් වීමේ හැකියාවක් පවතිනවා. එම නිසා ඔබගේ පවුලේ ජ්‍යොතිෂ වේදියා ලබා ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්නවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ වීඩියෝ පිළිබඳ ඔබගේ අදහස පහළ comment section එක තුල ඇතුළත් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝව like කරලා යාළුවන්ටත් බලන් share කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.